අයිබෝවන් ස්වදධ රපනී සව සහය ඇතිහ ප්‍රධාන සිංහල පුවත් විකාශය. අද හ මුලින් අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘතිී සිරස්තලවිට. දුෂ්කරම හල් දුම්මුල්ලට ජනපතියයි. ජනතා ප්‍රශ්න වලට ශෂණකවම විසිඳුම්. විස්සට එරෙහි පෙත් සම්විභාගේයට පංචපුදගල විනිසරු මඩල්ක්. ස්කු චෝදනාවෙන් බේරෙන්න මලල් ගොඩ වාර්තාවත් වෙනස් කරන්න හදපු මෛත්‍රී ගණුදනුව අවසන් කරන තෙක් දියමන්තිය අත් නොහරින ලකුණු සංගීතයෙන් රටක් සනසූ බාලසුබ්‍රමණියම් ජීවිත ගීතය නිමකරයි දේශයපුුවත් ජනදීපති ගෝටාභෙහි රාජපක්ෂමැතිතුමා දුෂ්කර හල්දුු මුල්ලගම්මානයට ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට අද පිය වර ගත්තා. ඒපිළ බඳ සවිස්තාත්ම තොතුරු පෝතු්‍රරකාශය අතරතුර බලාපොරොත්තුව වන්න. පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම භාරගන්නේ නම් මලල් ගොඩ කමිටු වාර්තාව වෙනස්කර විදෙ ශ්‍රටක තානාපතිකමක් ලබාදය හකි බව පවසමන් හිටපු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම තමන්ට බලපෑම් කළ බව හිටපු පොලිස්පති පෝජි ජය සුන්ද්‍රමතා පවසනවා. පාස්කු ප්‍රහරය පිළිබඳ විමර්ශණය කරන ජනාධීපති කොමිෂන් සභාවය ක්ෂල ාදමනුවී ඔහු මේ බව සඳහන් කළේ. ිස්ස හමබේ වැඩදුරටත් අදහස්සදයක් වූ හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ පරක්ෂණ වල දාල සියලු නිනදධහරින්ගේ දුරකතනවාර්තා පැවතියද. තමන්ගේ දුරකතනවාර්තා පමණක නොමැතිවීම සම්න්ධෙන්, එක ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයේ සභහපතිලෙස කටයතු කළ හිටපු ජනාධපතිවරයාගේ සහෝදරයා සම්බන්ධයෙන් තමන්ට සැකයක්ක මත්තුවන බවයි. ිවිසම ආනකර මිජාධපති කොමස්සමේ සහපතිවරයා ප්‍රශ්න කර සිටේඒ ප්‍රහය පිඳව ලැබුණ ුද්ධිොරතුරු ගැන ඒකට ආරක්ෂකරාජ්‍ය අමාත්‍යවයාාවව සිටි රුවන් ජවර්න මහතා දැනුවත් නොකලේ ඇයි දෙන්නයි. දැනුවත් කරලා වැඩක් නැහැස්වාමේනිි ඔහු ක්‍රියාකාරී නැහැ. අනික හොට බාරදිලා තිබ්බේ පොහුණු කිරීමම්හ තවත් තා එතන දෙකතුනත් විතරයි. තිබුණු දේශපල් නවුලත් එක්ක මංගේ ගැන කියන්න ගත් නැහැ. ඔබ මේ සම්බන්ධයෙන් කතෝලි පල්ලිය හෝකාාදිනල් හිමියන් දනුවත් ොළියේ. දිනල් හිමියන්ට දන්න තරන් තොරතුර ස්තිර තත්පේ තිබුණේ නැහැ. එහෙම තිබුණ නං මං අනිවාරයෙන්ම කාදිනල් හිමිපානන්ව දැනුවත් කරනවා. එහෙමනං හිට ගහනවා කියලා අප එල් විස්ස තොරතුරක් ආවම. ඒ ගැනවත් කාදිල් හිමියන්ට කියන්න තිබුණනේ. මටයි තොරතුර හවස පහට විතර නිලන්ත ජෑවර්දන දුරකතනෙන් කිව්ේ. ඒක විනාඩි දෙකයි තත්පර දහතුනක කෝල් එක. ඩිලන්ත කිවේ සර් කලිනාපු ොරතුර ගැන වැඩි තොරතුරක් ලැබුණ කිය. ංහ එතකොට ෆොරින් ඉටෙලි ජන්ට එකකද කියලා. ඔවු! ඒකින් තමයි කියලා නිලන්තමට උත්තර දුන්නා. මංආ පහු ඇහුවා ඔය ගොල්ලු තොරතුරක් හොයාගත්තේ නැද්ද කියලා. මොකුත් නැහැසර් කියලයි නිලන්ත ඒකට මට උත්තර දුන්නේ. ඉතින් ස්වාමීනි ඇත්තටම සිද් වෙලාතියෙන්නේ රාජ්‍ය බුද්ධිසේවේ අනුන්ගේ බුද්ධි තොරතුරත් පාස්කරපුක විතරයි. තමුන්ගේ කිය තොරතුරක් කේගොල්ල හොයාගෙන නැහැ. හැබැයි පස්සේ ම මේ සිදධිය ගැන කටුඋත්තර දෙන්නගේ වෙලාවේ? දැනවත්කිරීමේ තොරතුරු ගැන අනික් අය කතා කරපු හැම දුරකතන වාර්තාවක්ම එතන තිබුණා. හැබැයි මං මේ ගැන කියන්න නිලදරීන්ට ගත්ත දුරකතන වාර්තාත් තිබුණු නැහැ. එකකාලේ ටෙලිකොම් මායතන හිටි මෛත්‍රිපාල සිරිසන මහත්තයාගේ එක කුසූපන් සහෝදරයා. මං ඒකාලි කෝල් එකක් ගත්තහම ටක්්ගාල සදයක් කෙනවා.ඒ කියන්නේ ඒ ට්‍රැක්කරනවා. තවත්කාරණයක් ස්වාමීිනි. ඒ කාලේ මගේ නිල නිවස ඉස්සර හා රාජ්‍ය බුද්ධිසේව ඔත්තු කාරයොද්දදාලා තිබ. ඔබ කාටද මේවට ඇගිල් දික්කරන්නේ. මං ඇගිල්ල දික්කරන්නේ මෛත්‍රපාල සිරිසේන මහත්්‍යටයි, ඒහ සම්බන්ධ දේශපාලන අධිකාරයටයි. මේ වගේ සිද්ධිහින්දා මං පුදුමාකාර විදියට විදවල තියෙනවා. මං එහෙම විඳවන්න ඕන කෙනෙක් නෙවෙේ. අන්තිමට වුණේ මවයි හෙම සිරි ප්‍රනාාන්දයි මේට බෙලිවෙච්චෙක් විතරයි. ජයිසුන්දරමහත්‍යයා. හිපු ජාධිපත්තුමා ඔබතුමාට කිව්වල් නේද මේක ල්ලකීම භාරගත්වොත් නාාපතික මදවා කියලා. ඔවු ස්වාමීනිෙ! ප්‍රහාරෙන් පස්සේ හරියටම අප්‍රේල් විසිත්තුම්බෙනිදා එතුම දුරකතන ඇමතුමක් දීලා කිව්වා පූජිත. හරියට අදරයාට මාව හම්බවෙන්න පැජට් එකට එන්න කියලා. මයිතින් ගියා! එහිදේ එතුම මට කිවවා පූජිත්, මං එන්න කිව්වේ විශේෂකාරණයක් යන්න. දැන් මේ වෙච්ච සිදධිය වගකීම මට ගන්න බැහැ. මට මේක පූජිත් කිව්වෙත් නෑ, හේම සිරිකිවෙත් නෑ කියලා එතුම කිව්වා. ඉතින් මං බලං හිටිය එතුම අදි හැ. ඔන්න එතොකොටම කිව්වා පූජිත්. ඔයා මේක වගකීම ගන්න ඕනෙ කියලා. මං අද දෙෙත් තාරක්ෂක කවන්සිලේද ඇහුවනේ උඹ වචනයක්වත් කිව්වාද. ඔන්න හොමයි මට කතා කළ ස්වාමීනි. එතකොට මං පොලිස්පති නිසා මට වෙනයක් තියෙන් ඕනෙ කියලා හිතලා මං කතා නැතුව හිටයා. ඊට පස්සෙ කිව්වා වෙජිත මල් ගොඩ කමිටුවු රැස්සෙනවා ඒකෙන් මං උඹව වැරදිකරු කරනවාමයි. හැබැයි මේක වගකීම භාරරං අයින් වෙන නං. ඒ හරිමක් නෑ කැමති රටකතානාපතිකමක් දෙන්න. පරීක්ෂණ කටයුතුත් මම්ම වෙනස් කරලා දෙන්නන් කියලා හිටපු ජනාධිපත්තුමා මට කිව්වා. ඔය විදිහටම තුන් වතාවක්ම කිව්වා මෙ අතර කොමි සහමුවේ සාක්ෂීලබාදමින් හටපු පොලිස්පතිවරයා පස්කු ප්‍රහරයට සම්බන්ධතවත් වැදගත් කරුණක් සම්බන්ධයෙන් හෙල්තදරව කළා. දෙහිවල පිපිරිම කරපු ජමීල් කැනට ආරංචියවුණු දෙයක්තියෙනවා කියන්න ස්වාමීණී. ඔයි කිය පුදගලයා ටාර්්චකෙන් ට්‍රොපිකල් ඉන්නෙ එකටඇවි හරියටම දවල් එකයි හතලිස් පහට විතර කෙනෙක්ව හමු වෙලාතිය නස්වාමීනි. ඒකනාා බුද්්‍යක්ෂ නිලධහරයෙක් මේ හමුුවීම වෙලා තියෙන්නේ වෙන කොහෙ හරි තැනක. එකොට ත්‍රස්වාද මිල්ලෙක්ක බුද්‍යංක්ෂ නිලධාරීන්ට සබන්ධකන් තිබ්බනං සහරාන් ගැන බුද්්‍යංක්ෂ නොදැනන්න විදිහක් නෑ නිස්වාමීනි සුදුසු පුද්ගලයෝ ගෙනනල්ලා හෙවෝොත් සහරන්න එක්ක සමීප සමඳතා තිබුණවාය ගැන එලියටේවි. විසිවන්න ආණඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනක්කටුම් බත අභියෝගයට ලක්කරමින් ගුණු කර ඇති පෙක් සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රෂ්්‍රධ කර ිනිසුර මඩු ලක් පත් කරතිබෙනවා ජ පාලිමේන්තුට ඉදිරි පත් කර ඇති විසිවෙනි ආ්ඩු ක්‍රම වවස්ථංශෝදධන පත්කටුන් පතට එෙහිව ශ්‍රෂ්ඨාධරනය හමුවේ පෙත් සම්දහාටක්ගුණු කරති වෙනවා. එම පෙත් සම්ලබන විසි නවනදා සලක බැලිීමට නීමතයි ඒ සහග නිසුරයා විසින් පචපුදගල ශ්‍රේෂ්ාධ කරන වනිසු මඩුලක් අදනම් කරනු ලබවා. අගනි සුරජන්තජයසූරිය වනිසුරුවරුන් වන ෝනකළුවි හරේ සිරදාාබරු ප්‍රියන්ත චවර්දනහා විජිත් මල්ගඩයන හත්තරුන් එම විනිසුමඩුල තුළල ඒ සහ පරිදා දෙදිනතුළ වෙසි වනි ව්‍යස්තා ංශෝධනයටෙහ පත්. දොහක්ොුණු කරුණා අද න තවත් පෙත් සම්හයක් ගොුණු කරු බයි අධි කරන වාර්තාකරුත් සඳහන් කළ තරුණ නීතිකඥන සගමේද පසු හැවරන ද ක් ජාති පක්ෂ, කොළබ ිස් ්‍රක්ේට ර්ක ආචර න්ත පෙරයාඇතුලු පරිසක්ද, අද පෙත් සම්ගුණු කළලා. එමෙන්ම ලංකාබ වෙලඳ කාර්මිකහ පොදු සේවක සංගමේලේකම් ල්වෙට යයිකොඩ ංකා ගු සංගමේ ියෝ ජිතන්න්නන, DD විජකුණු වර්දන සහ GQRR පෙරාජන අද අද පෙත් සම්ගුණු කළ පාර්ශවල ඇැතුලාත්. පසුගිය වකවානුවේ මහත් ආන්දෝලනයටතුරදුරුන් වෛද්‍ය ශාෆි සහප්තියන් සම්බන්ධයෙන් පාර්ලිමීන්තුවේදී අද උණුසුම් කතාබහක් ඇති වුණා. පාර්ිේතමන්ත්‍රී චමින්ද විජේසිර හතා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශකට අමාත්‍ය අලි සබලි මහතා පිළිතුරු ලබාදුන්නා. අධිරණ ඉදිරයේ විභාගන අඩු සම්බන්ධය, නීතිීකඥවරුන් ශපා ගනීම හෝ වෙනස්කිරීම අදාළ පාර්ශයන් සතු, කර්තව්‍යකි අධිකරණ නමාත්‍යංශය වකීමක් නොමැත ඒය අධිරර්ණනමාත්‍යංශයේ විෂපටය දාල නොවේ. අිකරණය පත්වා අඩු සම්බන්ධයෙන් මදයත්වීමේ බලයක් අධිකරන විෂේා අමාත්‍යවරයටට හෝ අධිරන මාත්‍යංශර නොමැත අධිර දරේ පවති නඩුකටයුත් ැවින්ඒ මදිහත්වීමට අධිරණ මාත්‍යන්ශයට නොහැක. එබැයින අධිකරණ මාත්‍යංශය විතය පතයට දාලනුව.ඒබතුවාලාගේ ආණ්ඩු ලබා ගැනීම සිහ බෞද්ධ නතාව තුළ තිබුණු මහා විරෝධයක් තමයි මේ සාපිශාක්්තිීන් කියන වෛ්‍යවරයා කරපු මහා විනාශයම අඩුවේති වෙන යනකමවේ පිළි දවොත්ම වැරද. සලු කාරණයක් අහන්න මේකට සම්බන්ධවරායිඉන්න නීතිීඥවරුන්ගේ නම් ටික විතරයි. ලංකාව මේ වනවිට නඩු හත්ලක්ෂා නූ පන්දාහත්යෙන් ඒ නඩුව පැනිිසිටන නීතික්්‍යවරුන්ගේ නම් ලබාදීම හැකවක් අධිකර මාත්‍යංශයට නෑ. එතුමාට ඒ අවශ්‍යනම් ඇතුමාටය මුදල්ගවල සාහිතික පිට පතක් ලබාගැෙන ලබාගන්නටඕ. මේ වැදසත්කම් ප්‍රවාණය කරලාතියනවද නැද්ද කියන කාරණය පිට ඔබතුමාගේ දැනවා ඒ ඒගමඳතුව මේ ප්‍රශ දාලනය. හ හ පිතු බදන්නන්නේ බතුමටම මලි ොක් ව. ඇ බමකම තයිකෝඩ්දාාගන අපේ ගරු ේ. අමත්තු ඒ ආට දේ අුව සලක හැ ඔබ තු බ ොන ම ට වශ්‍යද මන්ද නවා ඔබතුම කිය තන් ොනද ව ය බතුම බ කව. ඔබතුමා ජාති සන් දෙපා මෙතර ම් ොරුවට අධතිකර ප නඩ පි අප ප්‍ර බතු ම ජාති ර ජී ව පිබ ට ඇමතිව ගු යන වගේ මක්තමයි බොහම බද්ධමත්ව පරින ආකාරයට ඒකන උත්හාදනෙ මේ පාලිමේන්තු ඉතිහාසේ හපුරා කියල මලින්ම පාපමේ ඇමතිවරේ මේ සම්පූර්ණ මේ කෝප වෙලා ගනන් කාරේ චන්ඩියක් මේ කොල්ලන්න කරුණා කරනලා අරරර මූලික පද යාන්න මොන්ඩි කාරයට පහ කාල න්. ගතරකල සාක්්ි සාබ්දීගේ සිද්ධිය සබන්ධෙන් දැං ඇවිල්ල නීතිච්චය පෞද කියලාහනවා. පෞගගේ කාලේ අඩුමගානය කරුණය කලෙද කතා කරන එක ලයිස්තුේ එක ලයිස්වේ හිටියේ කට්ටිය. එත්තකට සාක්්ිසාතිීන් ගැන කතා කල එනෑ. දැංගවිල්ලමොකද මේ මෙතල් ප්‍රශ්නහන්නේ. M නිවුෑමඩ් නෞකා සමාගමට අදාල ගණදනුත් සහ දීතිමේ තත්ත්වයන් අවසන්මනතුරු නෞකාව රඳවාතබාගන්නා බව සමුද්‍රිය පලිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ග ಗ ತಲು ನ ವ සන්ඳ නීති ත්್ව ැ ලි රීම සඳහා ොළ පැවති ಾධ්‍ය ෝකද මුද್ිය පරිಸರ ಆක්ෂ ධකාರಯ සභපති ීත දර්ශන ලහඳපුර හත්මිය ම හ පලතಲ. සමු්‍ර පරිස ක්ෂ ධ කා ಮ කා ್ද හ හිද හ දක්වා. හොමත් අපට වියදම් සිද්ව වනේ නැවනිසාට මේම නැවේ හෝද සීමමාවෙන් යනකම්ම අපට වියදන් තියනවා ඒ වියදම් අපි කොටස් වශී අයිකරගන්නට බලාපොරත් වෙනවා ඒ අදාල සමාගමපේ මුහදුසිවාක පිටතර ගෙනියන්නේ වැඩ හට ආරම් කල්ලතියනවා දමකක් දේ පිබ පවතින තත්ව. ඒ සඳහා ඔවන් එකට සූදානමින් සිටිනවා ඒයටට අපි අවසර දෙන්නට නමුත් අපේ ගලු දෙනු ටිකහ අදාල නීතිමේ පත්කත්වේ සිද්ධවලක ඔන් රඳුවගනින්නවා ඒය අස ූහම පි ටයන්න අවසර න . ෙන්න්නන දක් නෑව අපිනස්ථයි තත්වක දන නතිපත්වමට අපි බාධදුන්න ලංකාවන විශේෂන කණ්ඩෑමක් විචන් සම්පාදනය කරන ලද පරිසර වාර්තාව. එතර ඒවාර්තවනු අපි අප ගොක් නිගමන කරමයකින් සමුද දෂණකරතිනව කියල ්‍ර යායනුවට එඒක් පාවිත කරල මේ නෑමට අදාලව කන නීතිකටය තුවරදිී අපි කියනවා ප්‍රාධනීති අයටතයි මට අදාල ක්‍රිය මරක්ගණ නීමතයි. රස්තුවාදෙන් රට මුදාගත්තාසේම ජනතාව ජීවත් කරලීම යුද්ධය ජයගැනීමටද. රාජ්‍ය නිල්ධාරීින් සහ දේශපාලඥන් ප්‍රයෝගිකව කටයුතුකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝටාබේ රාජපක්ෂමතිතුමා අවධාරණය කලා. ජනතාවට පහසුවන වැටි වෙලක්්‍රාත්මක නොකරන ජල්පනගේ රාජ්‍ය නිල්ධාරින් සේවයෙන් ඉවත්කිරීමටද තමන් පසුබට නෝන බවයි ජනාධපතිතුමා වැඩදුරටත් ප්‍රකාශ කළේ. වාචික නියෝග චක්‍රණක සේ සලකා කට යුතු කරන්නේ ජනාධිපතිතුමා නිල්දහරින්ට උපදෙස්ලවාා දුන්නා හල්දදු මුල් වෙලාන් ට මාර්තැන විතාාලයට ජනාධිපති ගෝටා විවාාජ පක්ෂ ඇැතිතුමා අද පමිියා බදදුල දිස්ශ්‍රිකේ බදුල ොරකල දිස්්‍රික්ෂීමමාවන්ට මයිව පිහිටි ඉතා දුෂ්කරකම්මානයක් ලෙස වෙලන් විට සැලකෙනවා. මොනන්දයට කරන්න පුනුව වැ ඔ කොල්ලත්නද ැන විතරතියන මෙ මේ ඇගේ විස්තරඉල්ලගතාගේ ස මෙම ගම්මානයේ සිට ආසනතම රචීකාර්යාලා හාරෝ හල් වෙත පැමණනීමට පැත් දෙකහ මාරක අධදිික කාලයක් පැයවනවා. ගම්මානට ගමන් කිරීමට ඇති මාර්ගේද එකවර දහවනි කළ හැක්කේ එක් වාහනයක් පමයි. දේශයටට පමණි ජනධපතිතුමා පිළිනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ජනාධිපතිතුමා එහි සිටම ජනතා ගැටළු වලට සබන්තුන්නා. වැල්ලවාය බෙර කළ වෙලන් විට හා අක්කර සී ඇතුළු සියලුගම්මානවට ගමන් කරන භර්ග, කාපට් යොදදා සංවර්ධනය කරන්නයි ජනාධිපතිතුමා ඒ මොහොතේදීමම අදා ලංශවලට උපදෙස් ලබාතුන්නා. වෙලන් විට ග්‍රාමීට, ඉතිහාසේ පළමු වරට ජනාධිපතිවරෙකු පැමිණ, ජනතාව අතරටම ගොස් ඔවුන්ගේ කැටලු වලට විසදුම් ලවාදුන් පල්ලමු අවස්ථාවදමයයි. හි පැමිණ සිටි නතාව පෞද්ගලිකවම මොුණගැසි, ඔුන්ගේ ගටලු වලට කෙටි කාලීන බද්ධ කාලීන හා දීර්ක කාලීන විසදුම් ලබාදීමටයි කටයුතු කෙරුණේ. මෙම අවස්ථාවට ප්‍රදේශ නයෝචනය කරන සියලුම වචේ නිලදහරින් පැමිණ සිටි අතර ඕන්ද සබන්ධ කර ගැනමින් ගටලු වලට ස්තිර විසදුම් ලබාදීමට පිවර ගැනනා. ප්‍රදේශී ජනතාවට විශාල ගැටලුවක් පැවැති විදුලි සබඳතා ලබදීම ඇන හිට තිබුණේ ඒසදහ වැෑවන රුපියාල් මිියන එක සිය පනහක කතාධික පිරිවයක් ැරීම නොහැකිවීම හතුෙන්. දුරකතනින් විදල් බලයමාත්‍යවරෑඇමතුූ ජනාධිපතිතුමා අදාල ප්‍රතිපාදන ලබාධන ව ප්‍රකාශ කළ අතර, පරිසරහිතකමී බූ ගත විදිල සම්බන්දධත ලවාදීමට කටයුතු කරන්නේ මෙහිී උපදෙස් ලබතුන්න. රසයිනික පහොර භාවිතයෙන් තොරව අකර හාර දහසක ගම්මිරි සාහකුරුදදු වකාාව මේ ප්‍රදේශයේ සාර්ථකව සිදු පනා අලිමිනිස් කැටුම් හේතුවෙන් චනතාව ඉඩම්මත්හැරීමට ස්සූ දානමින් සිටිය. එහෙත් ඔවුන් සමඟ කතා බා කළ ජනාධිපති ගොටාබේ රාජ පක්ෂ ැතු අ කියයා ට වකා සම්බන්ධ කැටලුබට මෙන්ම අලිමිනිස් කැටුටද වෙසදුම් ලාතිෙන බව. ජනතාව පහසුතාවට පත් නොකර සරල වැඩිපිළි වෙලක්්‍රාත්මක කරමින් ජනතවශ්‍යතා ඉටක් කල යුතු බවයි ගෝටහාවේ රජපක්ෂ මැතිතුම අවධරණය කළේ ලප ලොකම ප්‍රශ්නක් කලා තියෙන්නේ හ මොඩරාගල භෝවිදධ ගණඩ තියෙන්නේ ල් පනිසා හද ොල් පද ලක . ජබිසකම ගන්න සල සල න්නම වර්න මැටිකර්මාතය සිද්ධෙන්නේ බදුල්තිසක ප්‍රදේශයක නමුත් වැඩි කැනීමම් කරන්නේ මොටල්දි සිිලාඇතිී ප්‍රදශයක අමා සා ම . අයතයට මැත්තෙන් ගැනින් බලපත්ව දීමතමයි කරන්ට රන මෙත අප ආයතරය ලුවන් කාරයක්ෂවා බලපත්තු දබ වැඩබමි කරන්න අතුර යොක්වා ආය වශින්ත ඇලවතමයි මීදා ආයතින් ඉදගන ලවා ඉන්ද ශපයෙන් නොගේෙන බරපත්තු දෙෙ බා කිය . තවස් ස සදතර ග අන්තුව කොළඹ කියලා තමයි ලයිසන්න එක තින ම ම අමත් තිනි මල්සිි පාද සිල්වා රජ්‍ය මත්‍ය ේනුක පිතා ගමකි, දදුල දිස්ත්‍රෙක් සම්බන්ධි කරන කමිටු සහපති සුදර්ශන දෙැනපිටිය පලත් ආඩුකාර . ල් හතර ැතු පෙරික්. ඊ එක්වටිය ඕ පලත් ආඩු කාර මසම්මල්, ජනධිපතිව පදේශක ලි පීරතුන්ගයන මහත්තොරු ැතු පරික් ඊටෙක්ව සිටිය නතා ගැටලු වෙසඳීම සඳහා වයු සමී කරණය කළ කාර්යාලවලට පමණිණවා වෙනුවට ජනතාවල් ලඟටම ගොස් ඒවාට විසදුම් ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කලා. පසුගේ වස්සරී ජනාධිපතිවරනින්, ගෝටහාවේ වාධිපක්ෂ මැතිතුවා බලට පත්කර ජනතාව බලාපොරොත්තු වූයේ මෙවන් වෙනසාට. පාලකයා සහ ජනතාවතර දුරස්ද භාවේ නැතිකොට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට වයනුව හැකි වනු ඇති. දේශපාලනඥා සහ රාජ්‍ය සේවකයාද ජනතාවට වඩාත් සමීප වී කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධීපතිතුවා මෙම සංචාරයේදී ආදර්ශීෙන් පින් පාතුන්නා. මනනා සැස් මක් සහිතව ස්වබාදධහම ආරක්ෂාකරගනිමින්, මෙට ජතාවවුවෙන් තිිලෙන කෙරුණු තවත ්‍යාපෘතියක තොර ඔබවත ගෙනනීමටයි දැන් අපේ සුධනම මේ හදපු පරිිසරය විශේෂාගය. ඇැනදුම වාහරන සද්ද ගෝසාකාරී බව මේ හැම දේකින්ම මිදලා. හිතේ හැටියට ගහකුලත් එක්ක තනිවෙන්න පුළුවන් තවත් අපූරු තැනකට තමයි අපි මේ ඇවිල්ල ඉන්නේ. මෙතමයි දේසසාරු වයන පත්න ජ පත්තුම ගොටා රාජපක්ෂම ජතුමා එවකට ආරක්ෂක සහ නාගරරික සවර්ධ නමාත්‍යංශෂේ ලේකම්මරයා වෙලා ඉන්න කාලෙ තමයි, මේ අපපූරු දායාදයක්ත් අපිරට ජනතාවට රම වනේ. ොම ගරේ පාරිසරික සමභරතාවයට අති ශවයින් වැදගත්වෙන සංවේදි පරිසර කලාපයක් මේ ඔබ්බෙන් තියෙන්නේ. එමන අපි අද ඇවිදිගනයාමු දේසරු වුවනේ ස්වභාවික සුන්දුදරත්වයාග. අකර හැට හතරකට වැඩි ප්‍රදේශ තියෙනවා මේ පරිසර කලාපේ හැබැයි? එකෙන් අක්කර ජි තුනතවගේ ප්‍රමාණක තමයි උද්‍යානීතිය අනෙක් සියලුම ප්‍රදේශය වැඩි කරලා තියෙන්නේ සත්තු වෙනුවෙන්. ඉතින් මේ දේවල් අපි පනවගේ පරිසංකරන්න නොනු දවල් මොකද අපේ වරදක් නිසා මොකක්හරරි හේතුවුවකින් මේගේ පරිසර පද්ධතියක් පවිනාශව වනොත්ත එහෙම විත අපි හුස්මටිකක් අනුතුරේ වැටවා. එනිසා ජාර්තික වගතීමක් විදිට හිතලා හැම කෙනෙක්ම එකට එකතු වෙන්න ඕනේ මේ වගේ සුන්දර පරිසර කලාපයන් අරක්ෂා කරගයි. රල්ු ර්ග අසු හයකට වැඩි ප්‍රමාණයක්න්නවා.ඒවගේම සමල වර්ග හැට හයක වැඩි ප්‍රමාණයක්කි න්නවවා එ බොම ඒල් ද්‍රකමේ දකරු අ ුන්දවියෝ උරගයෝ මාලු මේ වගේ සත්තු විශාල ප්‍රමාණයක්ට නජභූමේ බවට පත්තලලා තියනවා මේ පරිසර ලා. මෙතමයි තියසර උයනෙ කුරුලු නැරඹුම් කුළුණ. හිමාලේඉදලත් කුරුලු වර්ග මේ තෙද්දිමටයනවා. එවගේම ඇත් ටේ තැබින් ලින්දලා. රුල්ලු මේ තෙද්දම් පරිසරය හයාගෙන එනවා. ඉතින් එනිසා පාරිසරික වශයෙන් මේ තෙද්දම් පරිසරය ඉතාමත්න වටිනවා. ඔබටක් පුළුවන් මේ දේසරු තෙද්දිම් උද්‍යානයට අවුත් ස්වබාදහමේ මේ අව්‍යජ සුන්දරත්වය නෙදපුරා හිතපුරා පිඳගන්න. ඒවගේම ඔබ පොදුවක් වෙනවා හෙටදවසේදත් ITෙන් පවෝති තුලින් අපේ රට. මේමගේ තවත් සුන්දර තැනක ොරතුරු බට අරගෙන එනවාක් කියලා හදපුරුවට විශේෂාගේ දිවෙනේ නිර්දදක කොටසේ වර්ෂාව තවරටත් පවතින බව කාල්ගුණන විද්‍යාධ්‍යි පාර්ත්මයන්තුව පවසනවා. නවතම කාල්ගුණන ොරතුරගෙනෙන්නේේ තාර්කාවි ජේවංශ. ගන ලබ දාන ම විට මදන්වල දි වන්නේ බහ ප්‍රදශ පවතින්නේ වැස සහිත කාලගුණ තාත්ලයක්ක්. විශෂයෙන්ම බස්ාහිර සබරගම්ම මධ්‍යම සහ වයම පලාත්වලටත්, ගල සහ මත්‍ර දිස්ට්‍රේක් වලටත්, වැස ගරම් සහිත ති වන්න හැත් පහ ස තිව ව පා තුව කරනවා ග ග ුම් සහිත වැසි ඇතිවන ට එම ්‍රදශල ාව ලික ද ු ැති ව ත මග ද හැ ශ ්‍රදේශ ප ානය ම කන ට ව දශලට ස හ ගරම් සහිත වැැස තිවන්න ලුවන් . ද හි in . Thelings, laughter, ്. Zombie . ති ලග ත්ව පෙළිබඳව රන්තර නොබෝදනවත් කරනට අප සූදානම්. රදිසිරන්න ස්වාතිනටු පහන ප්‍රෝතිය සමක. සව සහි තය ප්‍රධාන පුවත් ඒ සමගින් අවසානය. අපගේ මලක පත්්‍රිකාශ ආාත්‍රේනාවේ තිහට බලපරොතු වන්න.